SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. තරම දැන් රට පුරාම ආරංචියක් පැතිර යනවා දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාධීනව. එහෙම තීරණයක් කරන්නේ නැහැ. ඔය මාධ්‍යමනේ පත්තු කරන්නේ. එහෙම තීරණයක් කවද්ද ගන්න ඉතින්? ගන්න ඕනේ මොකද කියන්නේ? නෑ ඔබතුමාලගේ තියෙනවා නේද දැන් බලයක් යන් තීරණ කරන්න. නෑ මේ පක්ෂය හදාගෙන යන වැඩ පිළිල අපි ක්‍රියාත්මක කරන්න යනවා. ඉතින් ඒක ඒ ක්‍රියාත්මක කරනකොට ඉතින් මාධ්‍ය වලට උනලා තින්නේ ඉවත් වෙනවද නැද්ද කි කියන්නේ? එහෙම දැන් ඔබතුමාලද තීරණය කරන්නේ? නෑ දාන්දුවේ කියනවා ප්‍රබල ඇමතිවරු කියනවා ඉන්න බැරි නම් යන්න චෝදනා කරනවා නේ. අැතර ඔබතුමාලා සහාය ලබා දුන්නා නේ ආණ්ඩුවගේ ඉන්නේ. ඔව් ඉතින් ඒක මෙහෙම නේද ඒගොල්ලන්ට ඔය සාමාන්‍ය අර පාවිච්චි කරලා ඉවත් කරලා අඳාන ඉන්න එපා යන්න කියලා කියන එක සාමාන්‍ය ඒගොල්ලන්ගේ ඉතිහාසෙ තිබිච්ච ඒවානේ. ඒකයි අවංකව තරුණ කාලේ කරපු කියන කට්ටියත් ඉන්නවා. පාවිච්චි කරලා ඉවර කරනවා කියලා මේ අඳාන ඉන්න එපා යන්න 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 කියලා කියනවා. අන්න ඒ වගේ කට්ටිය තමයි. ඒක නැමැතිකම් ටික තියාගන්න ඕන ගන්න ඕන නේද ඔබතුමා? නෑ නෑ එහෙම ගන්නේ පක්ෂයේ මධ්‍යම කාරක ස්වභාව අපේ පක්ෂයේ පල්ලෑ මට්ටමේ සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා ගන්න ඕනේ තීන්දුවක්. එහෙම තීන්දුවක් අපි අරන් නැහැ. හැබැයි පක්ෂය අපි වර්ධනය කරගන්න එක පක්ෂයේ දිස්ත්‍රික් සමුළු තියෙන එක පක්ෂයේ තරුණ කාන්තා වගේ අනුබද්ධ සංවිධාන හදන එක අපි දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ වගේදී වෙන ඒකෙදි කරන ප්‍රකාශ ඉතින් අපි පාක්ෂික ගන්න කරන ප්‍රකාශ ඒවා එහෙම කලබල විය යුතු නැහැ. මොකද අනිත් වෙන පක්ෂයක් ආණ්ඩුවේ ඉන්න වෙන පක්ෂයක් පක්ෂය හදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැහැ නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරයි එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒකෙදි අපේ පාක්ෂිකයන්ට අපි කියන කතාව ඔබතුමාලගේ මේ මාධ්‍ය උත්සංගය ගිහිලා දානින්දයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එච්චරයි වෙන ප්‍රශ්නයක් නැහැ. තියෙන ප්‍රශ්න ටික අපිට විසඳගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් නැහැ කියලා? නෑ නෑ ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ටික අපි වෙනම විසඳගන්නවා. අපි කතා කරන්න ඕන තැන් වල කතා කරලා තියෙනවා. විසඳගන්න ඕන විදිහට අපි විසඳගන්නවා. ඉතින් නැතුව වෙන ගැටලුවක් අපිට දැනට අවිල්ල නැහැ. ඉතින් තීන්දුව කල්පනා කරනවා තමුන්නාන්සල අහන ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්න කියලා තමයි හැම එකක්ම පැටලලා තියෙන්නේ. දැන් ඔබ කියන්නේ මේ මාධ්‍ය වලින් මේ තරණ ඔව් මාධ්‍ය වලින් ඉතින් තමුන්නාන්සල මගෙන් අහනවා කවද්ද යන්නේ කියලා. ඊට පස්සේ නාමල් රාජපක්ෂ මහත්තයාගෙන් අහනවා මෙහෙම කට්ටියක් යනවා නේද කියලා. එතකොට එයා තව උත්තරයක් දෙනවා. ඒක අරන් ඇවිල්ලා මංගාවට ඇවිල්ලා දැන් මෙයා මෙහෙම කිව්වා දැන් මොකද කියන්නේ කියලා අහනවා. ඉතින් ඔබතුමාලම තමයි මේ අවස්සන්නේ පොඩ්ඩක් ඉවසලා ඉන්න. අභ්‍යන්තරයේ ඉතින් කතා බහට ලක් වෙන කාරණා තමයි මාධ්‍ය විසින් නෑ. ඉතින් ඒදී ඔබතුමා මේ රටේ මාධ්‍ය එක එක කතා දවස් ගානේ අවස්සනවා. ඒගොල්ලෝ විනාඩියක් අපි විනාඩි 5ක් කතා කරපුවාම තත්පර 10කින් විතර ඒක දාලා මුළු රටම අවස්සනවා. අවුසල ඉන්න තව කෙනෙක් ගාවට යනවා. ගිල්ලාන දැන් අරයා මෙහෙම කිව්වා. දැන් මොකද කියන්නේ කියලා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. ජනතාව බලන්නේ. ඔව් මාන්න නැතුව වෙන වැඩක් අපි කතා කරමු. ජනතාව බලන් ඉන්නවා නේද ඔබතුමාලා? ඔබතුමාලා ජනතාව බලන් ඉන්නවා. හරි ඒවා වෙනම විසඳගන්න තියෙන ප්‍රශ්න. ජනතාව බලන් ඉන්නවා. මොකක්ද ආණ්ඩුව කරන්නේ? මොකද්ද මේ ක්‍රියාදාමය ඉදිරියට යන්නේ කොහොමද කියලා බලන් ඉන්නවා. ඒක ක්‍රියාත්මක කරමු. බලමු අනාගතේ කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා. එච්චරයි. නෑ නෑ ඉතින් මේ ඔයාලම තමයි අවුස්සලා යනවද නැද්ද කියක හැමදාම අහන්නේ. යනවද කියලා අහනවා. ඊට පස්සේ යන්නේ නැහැ කිව්වම කවද්ද යන්නේ කියලා අහනවා. ඊට පස්සේ ප්‍රශ්න දිනවද කියලා අහනවා. ඊළඟට මේ ඉතින් ඕ අහලා ඔබතුමාලම පටලනවා. ඉතින් ඔබතුමාලා පටලවිලා අන්තිමට අහනවා දැන් කවද්ද යන්නේ කියලා. එහෙම යන්නේ නැද්ද කියලාත් අහනවා ඊට පස්සේ. ඉතින් ඒකින්ද කලබල වෙන්න එපා. ඔය මාධ්‍ය ඇවිල්ලා ගියනලා උත්තර ඔහොම අහනකොට මේ කලබල වෙන්නේ නැතුව අනික් කටටත් කියන්නේ උත්තර දෙන්න නැතුව පාඩු ඉන්න කියලා. අපි අපේ අපේම තීන්දුවක් කරගෙන නැහැ. තීන්දුවක් ගන්නවා නම් තීන්දුවක් ගන්න අපි මධ්‍යම කාර්ය සභාව. තාම මේම තීන්දුවක් අපේ මධ්‍යම කාර්ය සභාව අරගෙන නැහැ. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. මාධ්‍ය අවශ්‍යනේ වට අනිත් ඇමතුරුන්ට කියන්නේ කලබල නැතු ඉන්න කියලා. නෑ නෑ එහෙම එකක් නෑ. ඔය ඒවත් තව ප්‍රශ්නයක් ඔබතුමාලගේ. සිරසට ඕන වෙලා තිනවා අපි ස්වාධීන වෙන්නේ. ඉතින් ඒකින්ද සිරස එක්කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ස්වාධීනවද කියලා. ඊට පස්සේ ඒක අහනවා අනිත් දවසේ. ඉතින් ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. අපිට අපේ පක්ෂය හදාගන්න දෙන්න. ආණ්ඩුව කරගෙන යන්න දෙන්න. එතකොට පක්ෂය හදාගෙන අපි ඊළඟ තීන්දුව තීරණ ගන්න කොහොමද කියලා අපේ මධ්‍යම කාරක සභාව තීන්දුව කරයි. ඉතින් ඒ නිසා පක්ෂයේ පල්ලෑ මට්ටමේ අපි මේ සම්මේලන තියන්න ගිල්ලනේ. දැන් මේ ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. සම්මේලනයක් තියනද පාඩු හිටියා නම් තමුන්නාන්සේලාගේ මීඩියා වලට දාන්න වොයිස් කට් එකකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ අපි පක්ෂේ පල්ලෑ ඉන්න මිනිස්සුන්ට කතා කරගෙන යනවා. පක්ෂේ පළවෙනි වතාවට අවුරුදු ගන්නකට පස්සේ මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ දිස්ත්‍රික් සමුළු තියලා අනුබද්ධ සංවිධාන ශක්තිමත් කරගෙන ඊළඟට අපේ ප්‍රවර්ධනය සමාජික ප්‍රවර්ධනය කරගෙන පක්ෂය අපි ගොඩනගෙන වැඩපිළිවෙළක් කරනවා. ආණ්ඩුවක ඉන්නකොට සාමාන්‍යයෙන් පක්ෂයක් එහෙම ගොඩනගින්නේ නැහැ. ඉතින් අපි ඒක කරගෙන යනවා. ඉතින් ඒකට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක උදේ ඔබතුමාලා පක්ෂේ පාක්ෂිකයන්ට කියන කතාව
ඉතින් මොකද බයක් නැහැ. ඉතින් මාධ්‍ය වලට දැන් මාධ්‍යනේ මේ ටිකේම ඔබතුමාලා දැන් වාර්තාකරු යෝගාලා අපි කියපුවා මේකම නෑ. මාධ්‍ය වලට කියන්න ඕන දෙයක් තියෙනවා, මාධ්‍ය වලට නොකියන්න ඕන දෙයක් තියෙනවා. ඉතින් මාධ්‍ය වලට නොකියන්න ඕන දේවල් කියපුවාම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමහර ඒවා ඔබතුමාලා ගිහලා අල්ලන් ඇවිල්ලා ඊට පස්සේ පහුද අවුදේ ඉඳලා අර දේශපාලඥයාගාවට ගිහලා අල්ලන මයික් අල්ලනවා. වං එළියට බයින්ද බෑ, දාන ගෙදරට යන්න බෑ, මල ගෙදරට යන්න බෑ, මොල් ගෙදරට යන්න බෑ. තමුන්නාසල ඇවිල්ලා මයික් ටික අල්ලපුවා. ඉතින් මොක්කරි කියන ඔකුණ වෙලාදී. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ කලබල කරන්න තියෙන්නේ. අපි 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 තීන්දු ගන්නෙ ඔබට තුමාලටත් කියලා. එම්බ තුමාලට කියන්නේ දෝ තීන්දු ගන්නෑ කවදක්වත්. ඒ කියන්නේ පක්ෂය දැන් ප්‍රබල වෙමින් පවතිනවා නේද? ඒක තමයි රටේ ජනතාවගේ ලොකු ආකර්ෂණයක් ආකල්පයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගිය යුතුයි කියලා. ඉතින් අපි ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට තමයි මේ අර්බුද ඇති වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඔයන් කලබල වෙන්න ඕනේ. අපේ පාක්ෂිකව කරන්න තියෙන්නේ තව තවත් පල්ලෙහාට ගිහිල්ලා අපේ ගම්වල ඉන්න අහිංසක ජනතාවත් එක්ක එකට එකතු වෙලා පක්ෂය ගොඩනගන වැඩපිළිවෙලට සම්බන්ධ වෙමු කියන්නේ. අනිත් එක තමයි දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන්නේ මගහරින් විදිහක් නැහැ නේද? ඔතන මහජන නියෝජිතයෝනේ. දැන් රවි කරුණානායක මැතිතුමා සඳහන් කළා මේ ඔබතුමාලගේ පක්ෂ නායකයාගේ ප්‍රශ්න රාශියක් තියෙනවා, ෆයිල් එකක් ගන්න එළියට පින්නවා. දැන් මේක ඔබතුමා කොහොමද මේක දකින්නේ? මොකද්ද මේ ප්‍රශ්නේ? මම දන්නේ රවි කරුණානායක මැතිතුමා ඇයි මේ හදිස්සියේ අපේ ජනාධිපතිතුමාගේ ෆයිල් ඇදගත්තේ කියලා මෙච්චර කාලයක් තියන් ඉඳලා. මොකද හේතුව මේ මං හිතන්නේ කොළඹ හාදය කියලා කියපේකට. ඉතින් කොළඹ හාදය කියලා කියන්නේ කොයිතරම් කට්ටි ඉන්නවද කොළඹ හාදය කියලා කිව්වම කාටවත් තරහ යන්නේ දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා රවි කරුණානායක මහත්තයාගෙන වචනයක්වත් කිව්වේ නැහැ. හැබැයි රවි කරුණානායක මහත්තයා හදිසියේ තොප්පිය දාගෙන කොළඹ හාදය කියපු ගමන් ෆයිල් වගේක් උස්සන් ඇවිල්ලා කතා කරන දේ. ඔය ෆයිල් උස්සන් දුන්නා දැන් අවුරුදු දෙකක් තිබුණානේ. මෙච්චර කාලයක් ඇයි කතා කරේ නැද්ද? කාට වුණායින්ද කතා කරන්නේ? කවුද රවි කරුණානායක මහත්තයා පිටු ඇස ඉන්නේ? කවුද රවි කරුණානායක මහත්තයාට කිව්වේ ඔයා මේ ටික කරන්න කරපුවාම අනිත් එකට බේරලා දෙන්නම් කිව්වද? දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ හේතුව. ඒ කියන්නේ මෙයාට මොකද? එහෙම කියන්නේ නැත්තේ දන්නේ නැහැ. ඉතින් එතුමා දැන් චෝදනා ගන්නවාගේ නිදහස් වෙලා තියෙනවානේ. තවත් තියෙනවා චෝදනා ටිකක්. ඒ ටිකත් මෛත්‍රී මහත්තයර ගහන්න. ඒතකොට නිදහස් කරනවා කියලා කිව්වත් දන්නේ නැහැ. ඒක මං කියන්නේ. ඒක ප්‍රශ්න දෙයක් කියන්නේ. එකතු වෙලා කරන ඒවද මොනවද? වෙන්නේ දන්නේ නැහැ. ඉතින් ඔවා ඉතින් අනාගතේ හොයාගන්න පුළුවන් වෙයි. හරි. බොහොම සුදු.